ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියා තරගාවලිය අවසන් වෙන්නේ තරග 5ට 5ක් විදිහට සමස්ත තරගාවලිය සමු වෙලා. T20 තරගාවලිය දිනුවේ ඔස්ට්‍රේලියාව, එක් දින තරගාවලිය දිනුවේ ශ්‍රී ලංකාව. ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ. තරගාවලිය අවසානයේ ඔස්ට්‍රේලියාව පුහුණුකරු තමන්ගේ කණ්ඩායම ගැන අදහස් දක්වලා තිබුණා. ටෙස්ට් තරගාවලිය අවසානයේ ඔස්ට්‍රේලියාව ලැබපු ලැජ්ජා සහගත පරාජයෙන් පස්සේ තමයි මේ විදිහට ඔස්ට්‍රේලියාව පුහුණුකරු ඇන්ඩ්‍රූ මැක්ඩොනල්ඩ් අදහස් දක්වලා තිබුණේ. අපි ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තියෙන තත්ත්වය මීට වැඩිය සම්පූර්ණයෙන් වෙනස්. එතෙන්දී අපි වෙනම සැලසුම් එක්ක තමයි ඉස්සරහට යන්න ඕන. කණ්ඩායම හදද්දී ඒ ගැන හිතන්න ඕන. මම කියන්නේ නැහැ කණ්ඩායම වෙනස් වෙන්න ඕන කියලා. කොහොමුණත් ආසියා තනතිලි වල දඟපන් දියවන්න දෙදෙනෙක් එක්ක සැලසුම් හැදුවට ඒක අපේ රටේදී වෙනස් වෙන්න ඕන. ඒ වගේ වෙනස්කම් එක්ක කණ්ඩායම වෙනස් වෙයි. ඒ වගේම කණ්ඩායමේ වමත් ප්‍රතිකරුව කොච්චරද දකුණත් ප්‍රතිකරුව කොපමණද කියන එකත් මම හිතන්නේ කණ්ඩායම නිර්මාණය කරද්දී හිතන්න ඕන. ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් එක්ක සෙල්ලම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම බලද්දී කවච දඟපන් දියවන්න ඉස්සරහ හොඳටම කළත් කණ්ඩායමේ වමත් ප්‍රතිකරුව විදිහට ඉන්න ඕන කේරි දෙන්න ඒ තරම් හොඳ දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමෙක ටෙස්ට් තරගාවලියේදී පෙන්වුවේ නැහැ. කේරි තරගාවලියේ දෙවන තරගයේ අසාර්ථක වෙද්දී වෝන තමගේ සුපුරුදු දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියේ පෙන්වුවේ නැහැ. මේ හැම දිනාටම වැඩිය පුහුණුකරු ලොකු විශ්වාසයක් තියපු හෙඩ් අසාර්ථක වීමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලොකු පාඩුවක්. ඒ ගැන ඔස්ට්‍රේලියා පුහුණුකරු කියලා තිබුණේ මෙහෙම කතාවක්. එයා ලංකාවේ ටෙස්ට් තරගවල සෙල්ලම් කළ පළවෙනි වතාව නිසා ලේසි නෑ. මම හිතන්නේ එයා ගොඩක් මහන්සි වුණා. මම දැක්ක අනිත් අයට වඩා එයා මහන්සි වුණාට මම හිතන්නේ සාර්ථක වෙන්න බැරි වුණා. ඒ ඉතින් මේ තනතිලිවල හැටි පොඩි වරදක් ඇති හැමදේම ඉවර වෙන්න. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාව එක්ක ටෙස්ට් තරගාවලියට හොඳින්ම සූදානම් කළ හෙඩ් ගැනත් අනිත් අය ගැනත් ඔස්ට්‍රේලියා පුහුණුකරු අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.